මහා සංගරත්නයන අවසරයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආදරණීය සහෝදරයාණෙනි ඒ වගේම මේ අවස්ථාවට සපෙමිනි සහෝදර සහෝදරවරුනි මට ආරාධනයක් ලැබෙද්දී රත්නපුරේට මම බොහොම කැමැත්තෙන් පිළිගත්තා බත්කන මිනිසු ටිකක් මට හම්බෙයි කියලා පොලේ පයගාලා ජීවත් වෙන මිනිසු ටිකක් මට හම්බෙයි කියලා හැඟීම් දැනීම් දන්න මිනිසු ටිකක් හම්බෙයි කියලා සංවේදී මිනිසු ටිකකට මට කතා කරන්න පුළුවන් වෙයි කියලා මේ අදහස පෙරදරි කොටගෙන මම අද මේ ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ හිරිකිතයක් නැතුව අපේ ආදරණීය ටිල්වින් සිල්ලා සහෝදරයත් එක්ක වාඩි වෙලා මගේ අදහස් ඉතාමත්ම ස්වාධීන ජාතික විද්වත් සංවිධානය යටතේ මේ රටේ නොමිලේ අධ්‍යාපනය ලබලා ඔබ තමුන්නාසලගේ සල්ලිවල පීඨයෙන් මහ ජනතාවගේ ආධාරයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු පුද්ගලයෙක් හැටියට මටත් අවස්ථාව ලැබීම ගැන මම සලකන්නේ ඉතාමත්ම කැමැත්තෙන් ඒ වගේම ලොකු භාග්යක් කොට සලකනවා මම මගේ ජීවිතේ ප්‍රජාන්ත්‍රවාදී වෙනුවෙන් වචන 10ක් කතා කරත් ඇති හැබැයි කතා කරන්න අවශ්‍ය වේදිකාව ඊට සරිලන්න ඕන අද උගත් විද්වතුන් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු ඒ වගේම විවිධ ශාස්ත්‍රවල නිපුණයින් වෘත්තීය වේදීන් දිනෙන් දින එක රාශියකින් පවතින දේශපාලන ප්‍රවාහයක් තියෙනවා වසර 73 කෙසේ වෙතත් අපි ජීවිතයේ දරන 77න් පස්සේ යුගයේ බීවිචි අරාජික කුජීත වෙච්ච තුප්පහයි දේශපාලනයට විරුද්ධව නැගී සිටින්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් කොන්දක් තියෙන සංවේදී මිනිස්සු කොටසක් හැටියට අපට ඉදිරියට යන්න පුළුවන් ජව සම්පන්න එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව මම නැවතත් අවධානය කරමින් කියනවා සහෝදරවරුනි වෙනත් පක්ෂවල ඔය කියන කණ්ඩායම් නැහැ අද ජාතික විද්වත් සංවිධානයේ හැටියට ඔබ දන්නෝ මේ වෙන විටත් මේ රටට අවශ්‍ය දිසානතිය ඒ නිර්ණායක ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් අනාගත දැක්ම මේ කියන සිගුණු කාරණා පෙළ ගැස්වීමේ මහා ජාතික කාර්යයක් ඉෂ්ට සිද්ධ වෙමින් පවතින මේ කතා කරන මොහොතේ ඒ වෙනුවෙන් ඒ ශාස්ත්‍ර නියෝජනය කරන වෘත්තීය වේදීන් විශාල පිරිසක් සිය ගණනක් කමිටු 9ක් යටතේ ක්‍රියාත්මක වෙනවා තමුන්නාසලාගේ අදහස්ත සමගින් මේ රටේ විවිධ ශාස්ත්‍රවලට අදාළ වන හරියන අනාගතය තීරණය කරන නිර්ණායක සකස් කරමින් ඉන්නවා ඒක තමයි ජාතික න්‍යාය පත්‍රය ඒක නිකන් චින්තනයක් විතරක් නෙවෙයි ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සඳහා වෘත්තීය වේදීන් ඒකරාශී වෙමින් පවතිනවා හැබැයි මේ ප්‍රතිපත්තිය පගා ගන්න හැටි උගන්වන්නේ නැහැ අල්ලස් ගන්න හැටි උගන්වන්නේ නැහැ කොමිස් ගන්න හැටි ප්‍රතිපත්ති ගත කරන්නේ නැහැ මේ ප්‍රතිපත්තිය තියෙන්නේ ඉදිරි වසර 15 20 30 40 50කට එහා පැත්ත බලලා ලංකාවේ කොහොමද සෞඛ්‍ය ගොඩනගන්නේ සෞඛ්‍යම ජීවිතයක් උදා කර දෙන්නේ කොහොමද හොඳ අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද හොඳ ප්‍රවාහන පද්ධතියක් සකස් වෙන්නේ කොහොමද යහපත් ඉදිකිරීම් සංස්කෘතියක් මේ රටේ ගොඩනගන්නේ කොහොමද අනාදි වශයෙන් විවිධ ශාස්ත්‍රවලට අපි නිර්ණායක ඉදිරිපත් කරනවා මේ නිර්ණායක එක්ක තමුනාසල හමුවට දැනට අපිත් එක්ක යෝජනා වෙලා තියෙන අදහස් හුමාරු කරගෙන තියෙන ජනතා විමුක්ති පෙරමුණ පවණය කියන එකත් මම මතක් කරන්න කැමතියි. අපි ආදේශපාලනිකයි. ඉතාමත්ම ගැඹුරෙන් කල්පනා කරොත් මට විශ්වාසයි මෙතන එක්ස ජාතික පක්ෂයේ යම් පිරිසක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිසක් ඇති මේ දෙකටමත් නැති ජනතා විමුක්ති පෙරමුණ දිහා බලාගෙන ඉන්න පිරිසකුත් ඇති. අපි පුරවැසියෝ අපි දේශපාලකයෝ නෙවෙයි මොකක්ද මේ පුරවැසිකම කියන්නේ මට අවශ්‍යයි මේ කාරණේ ජනගත කරන්න කවුද මේ පුරවැසියා නැත්නම් සිටිසන් කියන්නේ කවුද පුරවැසියෙක් කියන්නේ ඡන්දදායකෙක් නම් ඔහුට ඇය යම් දවසකදී හොඳ තීරකෙක් විය යුතුයි අවුරුදු 73ක් තිස්සේ අපි
අපේ ස්වන් විචාරයක් නැත්ත විග්‍රහයක් ආපසු හැරි බැලීමක් අවශ්‍ය වන යුගයකයි අද අපි ජීවත් වෙන්නේ. අවුරුදු 73ක් තිස්සේ එකම කණ්ඩායමක් නම් දෙකකින් පෙනී සිටිමින් මේ කරගෙන ආපු ජරා ජීර්ණ වෙච්චි කුජීත වෙච්ච දේශපාලන ප්‍රවාහයට විරුද්ධව උඩුගම් බලා යාමේ අතිමහත් දැවැන්ත යුගයේ කාර්යභාරයට උර දීලා තියෙනවා. ඒ සඳහා වන න්‍යාය පත්‍රයේ තමයි ජාතික විද්වත් සංවිධානයේ හැටියට තමුනාසලාමෝට එන්නේ. ජනවාරි මාසේ වෙනකොට අපිට ඒක එළිදක්වන්න පුළුවන් කියන විශ්වාසයත් අපිට තියෙනවා. සහෝදර වරුනි, අපේ රටේ ඡන්දදායකව හැසිරෙච්චි හැටි කියනකොට මට කතා දෙකක් මතක් වෙනවා. එක කතාවක් තමයි අර නස්රුදීන්ගේ කතාව. නස්රුදීන්ට හිටියා වයසක බූරුවෙක් අවුරුදු 70ක් විතර. නස්රුදීන් කල්පනා කරනවා මේ බූරුව දැන් තියාගත්ත ඇති මු කිසි වැඩක් කරන්නේ නැහැ, ඔහේ කකා ඉන්නවා. ඒක නිසා මේ බූරුව විකුණලා අතින් තව කීයක් හරි දාලා හොඳ ජව සම්පන්න අශ්වයෙක් දැන් අරන් එනවා කියලා නස්රුදීන් කල්පනා කරලා යනවා වෙළඳපොළට. ඔක්ෂන් එකට මේ බූරුව හිතන් ඉන්නවා ඩොලර් 500කට විකුණන්න. නස්රුදීන්ට ලැබෙනවා පළවෙනි ලන්සුවම ඩොලර් 1000ක්. ඊළඟ ලන්සුව ඩොලර් 1500ක් කියනවා. නස්රුදීන්ට හිඳාඩි දානවා. යකෝ මෙච්චර වටින බූරුවෙක් විකුණන්න තරම් මම බූරුවෙක් නෙවෙයි. ඒක නිසා මම අස්සය ගන්න වැඩි පස්සට දාලා මේ බූරුවව අරන් මං ගෙදර යනවා. අපේ රටේ ඡන්දදායකයොත් කරේ ඔය වැඩේම තමයි. ඔයට වඩා වෙනස් වැඩක් කරලා නැහැ. ජව සම්පන්න අස්වැක් ඉන්නවා, හැබැයි අස්වැගේ දත් ගණන් කරනවා. අතීතකාමයෙන් පෙළෙන දූපත් මානසිකත්වයෙන් පෙළෙන රටක මේ ආකල්පමේ වෙනස ඇති කිරීමේ දැවැන්ත කාර්යභාරයට අපිට විද්වතුන් හැටියට උර දෙන්න සිද්ධ වෙලා තියෙනවා සහෝදර සහෝදරියනි. එයි පෙරගමන් කරුවෝ තමයි තමුන්නාන්සලා, ජනතා විමුක්ති පෙරමුණේ තමුන්නාන්සලා එහි පෙරගමන් කරුවෝ. ඒ පූර්වාදර්ශයේ සපයන්න ඕනේ. ඒ පණිවිඩය තමුන්නාන්සලාගේ පවුලෙන් පටන් ගන්න, පවුලේ සමාජිකයෙන් පටන් ගන්න, අසල්වැසියකින් පටන් ගන්න, ප්‍රජාශාලාවෙන් පටන් ගන්න, මරණදාර සමිතියෙන් පටන් ගන්න, දායක සභාවෙන් පටන් ගන්න. ඒ ආකල්පමේ වෙනස අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන උත්ප්‍රේරණය සපයන්න අද විකල්ප ධාරාවන් මේ රටේ ඇතිවීමෙන් පවතිනවා. ඒ උත්ප්‍රේරණය සපයමින් ඉන්නවා විකල්ප වාමාංශික දේශපාලන ධාරාවන්. හැබැයි බොහෝ ඔය කියන දේශපාලන ධාරාවන් හිටපු ගමන් නැතුව යනවා, බෝඩ් ලෑලි විතරයි. 965 ඉඳන් කෙලින් ඉඳගෙන වැඩ කරපු එකම දේශපාලන පක්ෂය වම කියලා කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ. ඒ භාවිතාවෙන් ඔප්පු කරලා දිනවා ඒ නායකයින් සහ අනුගාමිකයින්. අද අපේ අනුගාමිකයෝ කොහොමද ඒක ඔප්පු කරලා දින්නේ? මම දැක්කා මේ දවස් 10කට කලින් මේ කුරුවිට පළාතට එද්දි මීට කලින් අපේ ආමඳුරුනි පිරිසක් මොනවද උයනවා. මං ඉතින් පුන්නක්කු වෙන්නේ නැති, පුන්නක්කු කරනවා පාරේ ඉඳන්. මොකද්ද ජයග්‍රහණයක් සමරනවා. මට හිතා ගන්න අමාරුයි මෙයාට හෙට දවසේ පොඩි මොකක්ද ඒකට කියනවා අපි මේ මෝඩ චූන් කියලා කතාවක් තියෙනවනේ. පොඩි චූන් එකක් ගන්නවා. ඒක සෝඩා බෝතලේ කැඩුවා වගේ චූන් එක දැන් ඉවර වෙගෙන යන කාලේට අනිද්දා. එතනින් ඒ වැඩේ ඉවරයි. දැන් අපේ රටේ දේශපාලඥයෝ මේ විදිහට තමයි ජනතාව රවට්ටගෙන ඉන්නේ. අර ගමරාළගේ හරක නැති වෙච්ච වෙලාවේ ඒ හරක් හොරා ගෙනල්ලා තමන්ගේ බිරිඳ වම් පැත්තෙන් තියලා දරුවෝ 4 දෙනා අනිත් පැත්තෙන් තියලා නඩු අහනවලු හරක් හොරාගෙන. උඹ දිවුරපන් දැන්. තමන්ගේ බිරිඳ ඉස්සරහා සහ දරුවෝ 4 දෙනා ඉස්සරහා උඹ හරක හොරකම් කරේ නැහැ කියලා. මේ හොරා වම් අතට අරගෙන මෑට ටිකක් කියනවලු මෑට දිහා බලලා මෑ පල්ල මම හොරකම් කරේ නැහැ කියලා. දකුණු අත පැත්තට මුංගට ටිකක් අරගෙන කියනවලු මුං පල්ල හොරකම් කරේ නැහැ කියලා. මෙහෙම කියලා මේ හොරකම සාමාන්‍යකරණය බවට පත් කරලා ඒ හොරා නිදහස් වෙනවා.
දැන් මම නියෝජනය කරන කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉදිකිරීම් කර්මාන්තය මේ රටේ 10%ක් දළ දේශීය නිෂ්පාදනය නියෝජනය කරන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ මේක හොරා ගන්න හොඳම තෝතැන්න විශේෂයෙන්ම පාරවලට තාර දාන වැඩේ හොඳට නැගලා යනවා මේකට පොරගන කට්ටිය තමයි අර පාරවල්වල ඊයේ පෙරදා කිරිබත් කෑවේ. මධ්‍යම අධිවේගයේ ඔබ දන්නවා. කොළඹ ඉඳන් මිහිරිගමට එන පළවෙනි ෆේස් 1 පළවෙනි කොටස. ලක්ෂමන් කිරියල්ල යාගේ දුවත් එක්ක දුවගේ යාළුවත් එක්ක ගහපු ගැහිල්ල අපි ඉදිරිපත් කරනවා ඉතාමත්ම නොබෝ කාලෙකින්. මම මගේ වෘත්තීය වේදියේ හැටියට ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාව තුළම ඒමට විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් සියලු සාක්ෂි ජනගත කරන්න සූදානම් කියන එකක් මම කියන්නේ. ඒ වගේම ඊට කලින් මොකද්ද? කොට්ටාවෙන් දැන් ගාල්ලට ගියදුර බිලියන 1.8ක් හොරා කෑවා සහෝදර සහෝදරන් පාලම් 23ක් කඩන් වැටුණා. හැබැයි ජනවාරි 15 වෙනිදා මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ හොරා අලල දාලා දඬුවම් දෙන්න. මම එක පොරොන්දුවක් දෙන්නම්. තමුන්නාසලට ඒ යතේ වැඩේ කරන්න පුළුවන්. අපිට පොරොන්දු දීලා වැඩේ කරන්න බෑ. අපි පොරොන්දු දෙන්නම්. හැබැයි ඒ සඳහා අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය මේ රටේ සකස් කරන්න ඕනේ. හොරු අල්ලලා හිරේ දානවා විතරක් නෙමෙයි ගත්තු සල්ලි ටික අරන් භාණ්ඩාගාරේ පුරවලා නැවතත් මේ රටේ ජනතාවට සුබසාධනය ඇති කරන්න නම් ඒ සඳහා වන දේශපාලන වේදිකාවක් මේ රටේ නිර්මාණය විය යුතුයි. ඒක කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ රජයකට පමණමයි කියන එක මම ඉතා ඕනෑකමින් අවධාරණය කර තියා සිටිනවා. හොරු අල්ලන්න අපිට බාර දෙන්න. අපි හොරු අල්ලලා පෙන්නන්න. ඒ සඳහා ඒ ශේෂ්ත්‍රයේ ඉන්න නිපුණයින්ට විතරයි හොරු අල්ලන්න පුළුවන්. FCID එකේ ඉංජිනේරු නැහැ, වරලත් ප්‍රමාණ සමීක්ෂකරු නැහැ, තාක්ෂණ විගණනකරුවන් නැහැ. එම නිසා ඒ වෙනුවෙන් සකස් වෙච්චි ඩිඩිකේටඩ් නැත්නම් විශේෂිත අධිකරණ පද්ධතියක් මේ රටේ වහා ක්‍රියාත්මක කළ යුතුමයි. අද ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළව සිද්ධ වෙන සියලු මගඩි ටෙන්ඩර් මගඩි ටෙන්ඩර් අමු අමුවේ මහදවල් උල්ලංඝනය කිරීම යනාදී වශයෙන් මේ රටේ අස්සක් මුල්ලක් නැර සිදු වෙන මහා ජාවාරම් සහෝදර සහෝදරවරුනි හරිම කැතයි පිළිකුල් සහගතයි ඛේදනීයයි. ඒක මහා මේ රටට බර. මේ රටේ මහජන මුදලක් රුපියලක් හරි වියදම් වෙනවා නම් ඒ සඳහා වන විගණනය ජනගත කළ යුතුයි. ඒ විගණන පනත ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණ ඒ නිර්මාණයට බර ගහලා 75% කප්පාදු කරලා අන්තිම මොහොතේ පාර්ලිමේන්තු ගත කරේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඒ සඳහා වන වැඩපිළිවෙලේ ඒ සඳහා වන උත්ප්‍රේරණේ නියමාවුනේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටට ප්‍රථමවතාවට ජාතික විගණන පනතක් ඉදිරිපත් කරලා. ජාතික විගණන පනත අවශ්‍ය වෙන්නේ මොකටද? දැන් විගණකාධිපතිතුමාම කියනවා මට මුකුත් හොයාගන්න බෑ කියලා. මේක අස්සක් මුල්ල ආගිය අතක් කිසිම දෙයක් බෑ, සියල්ල පටලෝලා කියලා. අපි නෙමෙයි කියන්නේ. මේ රටේ විගණකාධිපතිතුමා කියන්නේ. එයා කියනවා වයිමගෙන් අහන්නලු. ණය ගත්තු හැටි, ණය බෙදපු හැටි, පිප්පොකට් ගහගත්තු හැටි, මාටියා ගහගත්තු හැටි හොයාගන්න බෑ දැන්. ඔක්කොම දැන් පටලෝලා ඉවරයි. මේ රටේ ජනතාව හැමෝම, මේ රටේ ළමයි, වයසක අම්මලා, මේ රටේ පුරවැසි සියලුම දෙනා ලක්ෂ 4000කට ණය කරලා ඉවරයි අවුරුදු 73ක දේශපාලනේ. තවත් අටුවා ටික අවශ්‍ය නැහැ සහෝදර සහෝදරවරුනි. තවත් අටුවා ටික අවශ්‍ය නැහැ මේ රටේ ජනතාවට අවශ්‍ය නම් තේරුම් ගන්න. එම නිසා ළඟ බලන්නේ නැතුව දුර හිතලා වැදගත් තීරකෙක් වෙන්න, නරඹන්නෙක් වෙන්න නැතුව කියන ආයාචනය කරමින් තමුන්නාසලට ජය වේවා. ජාතික විද්වත් සංවිධානයේට සිවුලු එහි කොටස්කරුවන්ට ජය වේවා. ඒ වගේම අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ රජයක් වෙනුවෙන් තමුන්නාසලා කරන තමන්ගේ කොටස ඉෂ්ට කර ගැනීම සඳහා වන ඒ ප්‍රයත්නය වෙනුවෙන්
ඔබ දරන උත්සාහයට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මම්මගේ කපිච්චල්පේ අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.